අයිබෝන් කියලා පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට අද අපි කතා කරන්නේ තවත් සුලබ මානසික ව්‍යාධි තත්ත්වයක් ගැන ඒ තමයි OCD නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා obsessional compulsive disorder මොකක්ද මේ obsessional compulsive disorder නැත්නම් OCD කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් විවිධ දේවල් කල්පනා කරනවා නැත්නම් විවිධ දේවල් හිතනවා අපිට සිතාමතාම එක එක දේවල් කල්පනා කරන්නත් පුළුවන් එහෙම නැත්නම් සමහරක් වෙලාවට අපි නොහිතාම විවිධ දේවල් අපේ මනසට එන්න පුළුවන් හැබැයි අපිට ඒ එන දේවල් තෝරලා බේරලා නවත්තන්න පුළුවන් එහෙම නැත්නම් අපි වඩාත්ම කැමති දේවල් කල්පනා කරන්නත් පුළුවන් හැබැයි මේ OCD තියෙන කට්ටියට මෙන්න මේක කරන්න ටිකක් අමාරුයි දැන් අපි බලමු මොනවද මේ OCD කියන තත්ත්වයේ ලක්ෂණ නැත්නම් අපි කොහොමද OCD අඳුනගන්නේ කියලා මේකේ ප්‍රධානම ලක්ෂණය තමයි යම්කිසි සිතුවිල්ලක් නිතරම ආය ආයෙත් එයාලගේ මනසට එන එක මේ සිතුවිල්ල යම් වචනයක් යම් වාක්‍යයක් යම් අදහසක් විශ්වාසයක් එහෙම නැත්නම් චිත්ත රූපයක් නැත්නම් ඉතින් මවාගත්ත යම්කිසි සිදුවීමක් මේ ඕනම ආකාරයක් වෙන්න පුළුවන් මේ සිතුවිලි වල විශේෂත්වය තමයි මේ සිතුවිලි පිට කොහෙන් හරි ඔළුවට එන ඒවා නෙවෙයි ඒවා එයාගේම සිතුවිලි වෙන එක හැබැයි මේ දේ මේ පුද්ගලයාට ඉතාමත්ම පීඩාකාරී අත්දැකීමක් හරියට නිකන් එයාගේ ඔළුවට මේවා බලෙන් ඇතුල් වෙනවා වගේ ගොඩක් වෙලාවට මේ කට්ටිය මේවා සප්‍රෙස් කරන්න එහෙම නැත්නම් මේවා වළක්ව ගන්න මානසිකව උත්සාහයක නිරත වුණත් ඒක ගොඩක් වෙලාවට සාර්ථක වෙන්නේ නැහැ ඒ වගේම මේ තත්ත්වය නිසා මේ වගේ නිතර මේ වගේ සිදුවිලි එන නිසා මේ කට්ටිය ලොකු මානසික පීඩණයකට ලක් වෙලා තමයි නැත්නම් පීඩාවකට ලක් වෙලා තමයි සිටින්නේ තවත් මේක එන්න පුළුවන් එක ආකාරයක් තමයි යම් කෙනෙක්ගේ අභ්‍යන්තරයේ ඇති වෙන මත ගැටුමක් වගේ මේක විශ්වෙන්න පුළුවන් හොඳම උදාහරණයක් මම කියන්නම් යම් කිසි කෙනෙක්ට නිතරම හිතෙන්න පුළුවන් එයාගේ ගෙදර ලොක් එක ලොක් කරලා ගෙදර දොරේ ලොක් එක ලොක් කරලා නැහැ කියලා කොහොම වුණත් මෙයා හොඳටම දන්නවා තමන් ටිකකට කලින් දොර ලොක් කරලා ආවේ කියලා හොඳට මතකයි ඒ වුණත් ලොක් කරලා ආවත් මෙයාගේ මනසට නිතරම එන්න ගන්නවා මේක මේ දොර ලොක් කරලා නැහැ ඒ නිසා මම ගිහිල්ලා මේක චෙක් කරලා බලන්න ඕනේ කියන එක නිතරම ඔළුවට එන්න ගන්නවා ඉතින් මේ වගේ අවස්ථාවල අර පුද්ගලයා ගිහිල්ලා නිතරම තමන්ගේ දොරගුල් පරීක්ෂා කරලා බලන්න පෙළඹෙනවා මොකද තමන්ගේ සැකය දුරු කරගන්න ඕන නිසා ඉතින් හිතන්න එයාගේ දවසේ එයා ලොකු කාලයක් වැය කරනවා තමන්ගේ දොරගුළු පරීක්ෂා කරන්න ඒ දේවල් වලට එතකොට තමන්ගේ අනික් වැඩ කටයුතු කරගැනීමේ කාලය නැත්නම් එයාගේ එදිනෙදා අනිත් කටයුතු අඩපණ වීමක් මේ වගේ අවස්ථාවලදී සිද්ධ වෙන්න පුළුවන් මේ සම්බන්ධව තවත් හොඳ උදාහරණයක් මම ඔයාලට කියන්නම් මේ OCD තියෙන තව කෙනෙක් ඉන්න පුළුවන් එයා නිතරම හිතන්න පුළුවන් තමන්ගේ අත්වල විස බීජ තැවිලා තියෙන්නේ කියලා මේ නිසා මෙයා නිතරම කාන්සාවකට පත් වෙන්න පුළුවන් ඉතින් මේ හේතුවෙන් මෙයා මොකද කරන්නේ මෙයා ගිහලා නිතරම තමන්ගේ අත් දෙක සමන් ගාලා හොදන්න උත්සාහ කරනවා ඉතින් මේක සාමාන්‍ය පුද්ගලයෙකුට කරන ඒකට මේ කට්ටිය සාමාන්‍යයෙන් ඉතාමත්ම අසාමාන්‍ය වාර ගණන දවසකට තමන්ගේ අත් දෙක සේදීම සිදු කරන්න ඉඩ තියෙනවා ඉතින් මේක එයාගේ එදිනෙදා කටයුතු වලට බාධාවක් එනවා ඒකයි මේ රෝගී තියෙන විශේෂත්වය සමහරක් අය ඉන්න පුළුවන් ඒ කට්ටිය තනියම ඉන්න වෙලාවට ඉතින් ගණන් කරනවා එහෙම නැත්නම් සමහරක් අය ඉන්න පුළුවන් යම් වචනයක් ආය ආය ඉතින් මෙනෙහි කරනවා තවත් සමහරක් කට්ටිය ඉන්න පුළුවන් එයාගේ වටපිටාවේ තියෙන අමුද්‍රව්‍ය විවිධ ද්‍රව්‍ය එක ආකාරයකට සකසන්න පුරුදු වෙලා ඉන්න කට්ටිය එහෙම නැත්නම් සිමෙන්ට්‍රි එකකට නැත්නම් සමමිතික ආකාරයකට එහෙම නැත්නම් එක ඕඩර් එකකට එක පිළිවෙලකට සකසන්න පුරුදු වෙලා ඉන්නවා ඒ කට්ටිය ඒ දේ කරන්න ලොකු පරිශ්‍රමයක් ලොකු වෙලාවක් ගත කරනවා බැරි වෙලා හරි මේ කට්ටියගේ මේ ඕඩර් එක නැත්නම් මේ පිළිවෙල වෙනස් වුණොත් මේ කට්ටිය ලොකු ස්ට්‍රෙස් එකකට භාජනය වෙනවා මේක තවත් විදි වලින් එන්න පුළුවන්
උදාහරණයක් වශයෙන් සමහරක් අයට විවිධාකාරයේ ලිංගික සිතුවිලි පහළ වෙන්න පුළුවන් සමහරක් අසාමාන්‍ය නැත්නම් අසාමාන්‍ය ලිංගික සිතුවිලි එහෙම නැත්නම් සමහරක් කට්ටියට තව කෙනෙක්ට පිහින් අනින්න ඕනේ වගේ සිතුවිල්ලක් එන්න පුළුවන් මේ කට්ටියට ඇත්තට මේක කිරීමේ අවශ්‍යතාවයක් නැහැ උදාහරණයක් විදිහට කෙනෙක්ට පිහියක් දකිද්දී එකෙන් කෙනෙක්ට අනින්න ඕනේ ඒ වගේ සිතුවිල්ලක් එන්න පුළුවන් මෙයාට ඇත්තට මේක කරන්න උවමනාවක් නැති උනත් ඉතින් මේ වගේ විවිධ විදිහට මේ OCD කියන එක දිස් වෙන්න පුළුවන් ඉතින් මේක දින මම කලින් කිව්වාගේ ප්‍රධානම ලක්ෂණය තමයි අර වගේ යම් කිසි සිතුවිල්ලක් තම කරදරකාරී විදිහට අයම රෝගියාගේ මනසට අතිතරම නිතරම එන එක ඉතින් බලන්න මේ රෝගී තත්ත්වේ නිසා යම් කිසි කෙනෙක්ගේ ජීවිතයට කොච්චර බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද මෙයාගේ පෞල් ජීවිතය මෙයාගේ රස්සාව මේ සියල්ලම අඩබන වෙන්න පුළුවන් මේ තත්ත්වේ නිසා ඒ වගේම මේ රෝගී තත්ත්වයක් එක්කම ඒ රෝගී තත්ත්වය සමගම වෙනත් මානසික ප්‍රශ්නත් එන්න පුළුවන් උදාහරණයක් විදිහට ડિප්‍රෙෂන් එක නැත්නම් විෂාදය නැත්නම් ඇන්සයිටි මේ මේ ඕන එකක් මේ OCD තත්ත්වයක් එක්ක මේ රෝගීන්ට තියෙන ඉඩකඩ තියෙනවා බලමු මොනවද මේ OCD තත්ත්වය එන්න පුළුවන් බලපාන සාධක මොනවද කියලා පළවෙනි එක තමයි ජානමය සාධක එහෙම නැත්නම් පවුලේ කාට හරි තියෙනවා නම් වෙන කාට හරි ඒ තත්ත්වය එන්න ලොකු ප්‍රවණතාවයක් තියෙනවා අනිත් කාරණාව තමයි මොලේ සිදුවන විවිධ හෝමෝන අපි කියන සෙරටොනින් වගේ න්‍යිරෝට්‍රාන්ස්මිටර්ස් වල වෙනස්කම් සිදුවීම නිසා මේ වගේ තත්ත්වයක් එන්න චාන්ස් එකක් තියෙනවා කුඩා කාලේ ළමා කාලේ මූණ පාන්න සිද්ධ වෙන විවිධ අත්දැකීම් මේ වගේ OCD තත්ත්වයන් හා සමානව විශේෂව තමයි එයාගේ මවට මේ වගේ තත්ත්වයක් තිබුණා එම පුත් දරුවාටත් පසු කාලීන මේ වගේ OCD තත්ත්වයක් එන්න චාන්ස් එකක් තියෙනවා ඒ වගේම තමයි එයාගේ තියෙන පෞරුෂත්වය OCD ඔබ්සෙසිව් පර්සනැලිටි එකක් එයාට තියෙනවා නම් පසු කාලීනව මේ රෝගී තත්ත්වෙ දියුණු වෙන්න ඒකත් බලපාන්න පුළුවන් හරි දැන් අපි කතා කරමු ප්‍රතිකාර ක්‍රම පිළිබඳව මෙම රෝගීන්ගෙන් තුනෙන් දෙකකටම ප්‍රතිකාර සිදු කිරීමෙන් පස්සේ අවුරුද්දක් ඇතුළත සුව කරගන්න පුළුවන් රෝගී තත්ත්වයක් තමයි මේක ප්‍රධානම වශයෙන් අපිට සයිකෝതെරපි කරන්න පුළුවන් මේ රෝගීන්ට අපි මේකට කියනවා එක්ස්පෝෂර් ඇන්ඩ් රෙස්පොන්ස් ප්‍රිවෙන්ෂන් කියලා මේක මම උදාහරණයක් සමඟ පැහැදිලි කරන්න හිතන්න අපි මම කලින් සඳහන් කරපු උදාහරණෙම ගමු කෙනෙක් නිතරම අත හොදන්න පුරුදු වෙලා තියෙනවා මොකද මේ කට්ටිය හිතනවා යාළුවගේ අතේ විස බීජ තැවරිලා තියෙනවා කියලා ඉතින් අපි තෙරපි එකක් වශයෙන් කොහොමද මේක යොදාගන්නේ අපි හැම වෙලාවෙම තමන්ගේ ප්‍රශ්නෙට අදාළව තමයි තෙරපි එක සිද්ධ කරන්නේ මම දැන් මේ උදාහරණය ගන්නම් ඉතින් එයා කැමති නැහැ එයාගේ අත ජරා වෙනවට ඉතින් අපි මොකද කරන්නේ එයාගේ අතට කුරු ටිකක් එහෙම නැත්නම් වැලි ටිකක් දානවා දැන් හිතා ගන්නකො එයා කොහොමත් කැමති නැහැ එයාගේ අතේ අත නිකන් එයා අත නිකන් තියාගෙන ඉද්දි එයා දවසට කිහිපතාවක්ම අත හොදනවා හැබැයි එතකොට මෙයාටගේ අතට වැලි දැම්මොත් මෙයා කොච්චර ඩිස්ට්‍රෙස් එකකට පත් වෙනවද කොච්චර මානසික පීඩනයකට ලක් වෙනවද හැබැයි මේ මානසික පීඩනය අවශ්‍යයි අපිට මෙම තෙරපි එක සාර්ථක කරගන්න. ඉතින් අපි මොකද කරන්නේ? මුලින්ම මේම දාලා එයාට ටිකක් වෙලා ඉන්න දෙනවා. ඒක එයාට කියනවා එයාගේ එයාට අත හොදන්න ඒ එන අර්ජ් එක පාලනය කරගන්න කියලා අපි එයාට ටිකක් කියනවා. ඊට පස්සේ විනාඩි කීපයකට පස්සේ අපි එයාට අත හොදන්න chance එක දෙනවා. මේ වගේ අපි මේක කාලාන්තරයක් සිද්ධ කරන්න පුළුවන් අපිට මේ තෙරපි එක ටික ටික මෙයා මේ අතේ කුණු ගෑවෙන එකයි අත හොදන්නත් ඒ අතර කාලය අපි ටික ටික වැඩි කරනවා. ඉතින් ටික කාලයක් යද්දී මෙයාගේ අර තත්ත්වේ නැත්නම් අර බය ටික ටික නැති වෙලා යනවා. ඉතින් මේක තමයි මේ බේසිස් එක මේ එක්ස්පෝෂර් ඇන්ඩ් රෙස්පොන්ස් ප්‍රිවෙන්ෂන් කියන තෙරපි එකේ.
පටන් ගන්න පුළුවන්. මේකට ලබා දෙන බෙහෙත් වලට අපි කියනවා මේ SSRI කියන බෙහෙත් වර්ගය. ඉතින් අපි මේ බෙහෙත් බොන එක පටන් ගත්තට පස්සේ යම් කිසි ප්‍රතිඵලයක් එන්න සති 10ක් 12ක් වගේ කාලයක් ගන්න පුළුවන්. ඉතින් මේ කාලයක් යනකම් ඉන්න වෙනවා යම් කිසි ධනාත්මක ප්‍රතිඵලයක් එන්න. ඊට පස්සේ අපි බෙහෙත් පටන් ගත්තට පස්සේ නොකඩවා බෙහෙත් ලබා ගන්න ඕන අවුරුද්දක් අවුරුදු දෙකක් යනකම් දීර්ඝ කාලයක් අපි නොකඩවා තමන්ගේ ඖෂධ ලබා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඖෂධ නවත්තන්න තීරණය කරාට පස්සේ ඒ ඖෂධවල මාත්‍රාව ටික ටික තමයි නවත්තන්න ඕන. මොකද මේ එක පාරම ඖෂධ නවත්තන්න ඖෂධවත් එක සිද්ධ කරන්න හොඳ නැහැ. මොකද ආයෙත් මේ තත්ත්වය අපි කියනවා රිලැප්ස් වෙන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් ඔයාලා ප්‍රතිකාර කිරීම නැවැත්වීම පටන් ගැනීම සියල්ලම සිදු කරන්න ඕන. සයිකියාට්‍රිස්ට් කෙනෙක් නැත්නම් මනෝ වෛද්‍යවරයෙක් හමු වීමෙන් ඔහුගේ ඔයගේ අනුදැනුම උපදේශ මත තමයි මේ සියල්ලම සිද්ධ කරන්න ඕනේ. OCD ගැන අපි තවත් වීඩියෝ එකකින් පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා තව සතියකින් පස්සේ. ඉතින් ඔහ අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් like කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment කරන්න. ඊළඟ සතියේ හමු වෙනකම් ඔබට සුබ දවසක්.